පුතේ සියලු දෙනාමත් සාදරයෙන් පිළිගන්නවා ගණිකා YouTube නාලිකාවට අද අපි කතා කරන්න යන්නේ දෝලන සහ තරංග පාඩමේ ඊළඟ කොටස විද්‍යුත් චුම්බක තරංග කියන කොටස යටතේ තියෙන පළවෙනි වීඩියෝ එක වෙනදා වගේම MCQ 10 ටාදාල PDF link එක පළවෙනි වීඩියෝ description එකේ තියෙනවා download කරගන්න download කරගෙන කරන්න කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක එතකොට විද්‍යුත් චුම්බක තරංග කියන්නේ මොනවද කියන එක අපි චුට්ටක් කතා කරලා හිටියොත් විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ එකිනෙකට ලම්බක දිශාවල ඇතිවන විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍ර දෙකක වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර දෙකටම ලම්බක දිශාවේ ගමන් ගන්නා තරංග විශේෂයක් මේවට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ ඔබ දන්න දේවල් ඒ වගේම විද්‍යුත් චුම්බක තරංගය ගත්තාම අපි ගන්නෙ තීරයක් තරංග කියන කොටසට හේතුව අපි දන්න තරංග ගුණ වලින් ද්‍රවණය කියන ගුණය පෙන්වන්නේ තීරයක් තරංග විතරයි විද්‍යුත් චුම්බක තරංග ද්‍රවණය කියන ගුණය පෙන්වනවා ඒතකොට විද්‍යුත් චුම්බක තරංග ද්‍රවණය පෙන්වන නිසා අපි කියනවා තීරයක් තරංග කියලා. එතකොට අපි අවශ්‍ය දෙයක් තිබුණොත් කතා කරන ගමන් MCQ එකට යන් ඊට අමතරව විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඔබට මතක තිබුණොත් හොඳයි. එලෙව සිලබස් එකේ කෙලින්ම විද්‍යුත් චුම්බක වර්ණාවලිය උගන්වන්න නැති වුණාට ඔබ ඕලෙවල් පන්තියේදී ඕලෙවල් සයන්ස් පොතේදී තරංග ගුණ පාඩමේදී කතා කරලා ඇති විද්‍යුත් චුම්බක වර්ණාවලිය සම්බන්ධ මම අවශ්‍ය දේ විතරක් පෙන්වා දෙනවා. විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතයේ අඩු වෙන පිළිවෙලට ගැමා කිරණ දුෂ්‍ය සෝරි එක්ස් කිරණ දුෂ්‍යාලෝකය IR කියලා කියන්නේ අදෝ රක්ත කිරණ එහෙම නැත්නම් තාප විකිරණ ඊළඟට මයික්‍රෝවේව්ස් කියන්නේ ඔබ දන්නවා ශුද්ධ තරංග මයික්‍රෝවේව් අවන්නේකේ පාවිච්චි කරන්නේ ඊළඟට රූපවාහිනී තරංග වර්ග දෙකක් තියෙනවා UHF VHF කියලා අඩු සංඛ්‍යාතයේ තියෙන VHF වලට ඊළඟට රේඩියෝ තරංග ඔය ටික විතරක් නෙවෙයි ඔබට පුළුවන් තරංග ප්‍රමාණයක් මතක තියාගන්න අවශ්‍යම කොටස තමයි ඔය දීලා තියෙන අපිට පාස් පේපර්ස් කරන්න ගියාම ඕන වෙනවා. හරි පළවෙනි ගානට යමු. පළවෙනි ගාන කියන්නේ දුෂ්‍යාලෝකයේ සංඛ්‍යාතයේ ගණයේ 10 15 වෙනි බලයක් නම් දුෂ්‍යාලෝකයේ තරංග ආයාමය. අපි දන්නවා ආලෝකයේ වේගය v සමාන වේගය 3 වැඩි කිරීම 10 8 වෙනි බලය. එහෙනම් තරංගයට v සමානයි f ලැම්ඩා දැම්මොත් වේගය 3 වැඩි කිරීම 10 8 වෙනි බලය. සංඛ්‍යාතය 10 15 වෙනි බලය කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ තරංග ආයාමය. උතනින් 10 15 වලට 10 8 කැපිලා ගියාම 10 7ක් මේ පැත්ත ඉතුරු වෙනවා. අනිත් පැත්තට ගියාම 3 වැඩි කිරීම 10 වෙන 7යි තරංග ආයාමයේ මීටර වලින්. එතකොට 3 3ේ කතාවත් වෙන දිල නැහැ. 10 බල සංසන්දනය කරොත් 10 වෙන 7ක් මීටර පමණ පිළිතුරු අංක එක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කියන්නේ පහත් සමාන විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතයේ සැලකුව විට අවරෝහණ පිළිවෙලට ගලපා ඇත්තේ. පළවෙනි එකේ තියෙන ගැමා කිරණ. ගැමා කිරණ ඊළඟට පාදජම්බූල කිරණ. පාදජම්බූල කිරණ කියලා කියන්නේ දම් වර්ණයට වඩා සංඛ්‍යාතය වැඩි එක්කනා. ඒ කියන්නේ මෙහෙම මෙතන දෙන්න ඕන කිරණ වර්ගය. විශාරෝගයට කලින් තියෙන පාදජම්බූල අපි කියනවා UV කිරණ කියලා අල්ට්‍රාවයලට්. එතකොට ගැමාhari ඊළඟට පාදජම්බූල ඊට වඩා අඩුයි සංඛ්‍යාතය. තුන්වෙනියට තියෙනවා ගුවන් විදුලි තරංගයක ගොඩක් බණ්ඩ. ආගෙන අවරෝහණ පිළිවෙලට දීලා තියෙන්නේ පළවෙනි පිළිතුර නිසා පිළිතුරු අංක එක නිවැරදි. තුන්වෙනි ප්‍රශ්නය. විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශයේ කියනවා ත්වරණයට ලක්වන විද්‍යුත් ආරෝපණය වලින් විද්‍යුත් චුම්බක තරංග ඇති වේ. ඔව් ඇති වෙන්න පුළුවන්. නැති වේ කියලා නිතරම කියන්න බෑ ඇති වෙන්න පුළුවන්. හරි. මේ ප්‍රකාශය විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය ගැබ්විය ඇති අතර ඒවාට ශක්තිය සංක්‍රමණය කිරීමට ද හැකියි. ඔව් අපි දන්නවා ඕනම තරංගයකට එක තැනක ඉඳලා තව තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංගයක ෆෝටෝන ශක්ති පැකට් විදියට ශක්තිය ගෙනියන්නේ කියලා ඔබ පදාර්ථ විකිරණ පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට ෆෝටෝනයක ශක්තිය සමාන HF කියලා සමීකරණයක් ඉගෙන ගන්නවා. ඒ තමයි ෆෝටෝනයේ විද්‍යුත් චුම්බක තරංග ෆෝටෝනයක් සතු ශක්තිය. ඊළඟට C ප්‍රකාශය කියනවා විද්‍යුත් චුම්බක තරංග වලට සෑම විටම එකම ප්‍රවේගයක් ඇත. අන්න ඒ ප්‍රකාශයේ වැරදි හේතුව සෑම විටම එකම ප්‍රවේගයක් තියෙන්නේ නැහැ. යාට මේ 3 වැඩි කිරීම 10 8 වෙනි බලය කියන ප්‍රවේගය තියෙන්නේ රික්තයේදී. එහෙම නැත්නම් නිදාස් අවකාශයේදී. ඊට වඩා මාධ්‍ය ඝනත්වය වැඩි වෙන්න යා මාධ්‍ය ඝනත්වය වැඩි වෙනවට කැමති නැහැ. මාධ්‍ය ඝනත්වය වැඩි වෙනකොට යාට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැති නිසා වේගයෙන් දෙන්න අඩු වෙනවා ඝනත්වය වැඩි වීමත් එක්ක. එතකොට A හා B කියන පමණක් සත්‍යනේ. පිළිතුරු අංක දෙකෙන් වැරදි පිළිතුරු දෙක ගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නයට.
හතරවෙනි ප්‍රශ්නය ගැමාතිරණ රූපවාහිනී තරංග එක්ස්කිරණ ගුවන්විදුලි තරංග සංඛ්‍යාත පිළිවෙලින් දීලා තියෙනවා ඒ වාගේ අගයන් ආරෝහණ පිළිවෙට අංග අඩුවේ තියෙනම් වැඩි එකට සකස් කරලා තියෙන්නේ මොන පිළිතුරේද කියලා අහනවා ආයෙත් අපිට මේක බලලා ගන්න තියෙන්නේ උතන තියෙන අඩුම සංඛ්‍යාතයේ තියෙන රේඩියෝ තරංග වලට FR කියලා අපිට දීලා තියෙනවා ඊළඟ සංඛ්‍යාතයේ තියෙන්නේ ඊළඟට සංඛ්‍යාතයේ වැඩි වෙන්නේ උතන තියෙන තරංග වලින් රූපවාහිනී තරංග වලට රූප අපෙන් අහන්නේ ආරෝහණ පිළිවෙලට එතකොට ඊළඟට රූපවාහිනී තරංග කියලා කියන්නේ F simple R කියලා දීලා තියෙනවා ඊළඟට X කියන වලට FX කියලා දීලා තියෙනවා අවසානයේ ගැමා කියන වලට FG කියලා දීලා තියෙනවා ඔන්න ඔය පිළිවෙලට තමයි සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙල තියෙන්නේ ඒ නිසා පිළිතුරු අංක 4 නිහරදී කියලා ගන්න පුළුවන් 4 වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නේ කියනවා වාතයේදී තරංග සහ සෝඩියම් වාතයේදී කහ සහ සෝඩියම් කහ සෝඩියම් ආලෝකයේ තරංගායාමයේ දීලා තිනවා පාවැඩි කිරීම 10^-7යි එහි සංඛ්‍යාතය යනවා ප්‍රවේගයේ 3 වැඩි කිරීම 10^-8යි කියලා දීලා තිනවා අපිට ආයෙත් දාන්න වෙනවා v සමාන f ලැම්ඩා ප්‍රවේගයේ 3 වැඩි කිරීම 10^-8යි සංඛ්‍යාතය තමයි අහන්නේ තරංගායාමයේ දීලා තිනවා 5 වැඩි කිරීම 10^-7යි සංඛ්‍යාතය උක්ත කරොත් 3 බෙදීම 5යි 10^15යි කියලා එනවා 8^7 15යි එතකොට 0.6 වැඩි කිරීම 10^15 වෙන නැත්නම් 6 වැඩි කිරීම 10^14 හර්ට්ස් කියන සංඛ්‍යාතය තමයි වැරදි පිළිතුරු අංක 4 වැරදි පස්වෙනි ගැටලුවට ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ධායෙත් අපිට ඕන වෙනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගොඩක් මේ මෑත කාලීන විභාග ශාස්ත්‍ර විභාගයේදී ගොඩක් මෝක බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රශ්න අහලා තියෙන්නේ කල්පනා කරලා උත්තර දෙන්න තියෙන ප්‍රශ්නේ උනාට කටපාඩම් කරලා පොතපාඩම් කරලා උත්තර දෙන්න තියෙන ප්‍රශ්නේ ඉස්සර 80 ගණන් වල පේපර්ස් අධ්‍යයනලා තියෙනවා කියලා තේරෙනවා ඇති. 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ සංඛ්‍යාතයේ ක්‍රමයේ නඩුවන පිළිවෙලට සඳහන් විද්‍යුත් චුම්බ පහත සඳහන් විද්‍යුත් චුම්බක තරංග සකස් කර විට ඒ දෘශ්‍යාලෝකයේ B තා උසස් සංඛ්‍යාත UHF ටෙලිවිෂන් තරංග අති උච්ච සංඛ්‍යාත UHF ගුවන් විදුලි තරංග ඔය පිළිවෙලට හදපුවාම පළවෙනි පිළිතුරේ නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් A C B D ඒ කියන්නේ දෘශ්‍යාලෝකය අති උච්ච සංඛ්‍යාත UHF ඊළඟට VHF රේඩියෝ තරංග දෘශ්‍යාලෝකයේ UHF VHF රේඩියෝ කියන පිළිවෙලට තමයි යන්නේ එතකොට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් 6 වෙනි ප්‍රශ්නේ ඊළඟට 7 වෙනි ප්‍රශ්නය විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් කර ඇති පාත් ප්‍රකාශ සලකා බලන්න ඕනෑම මාධ්‍යයක තීමේවට එකම වේගයක් පවතී බැරදි මාධ්‍ය ඝනත්වයේ වැඩි වෙන්න වේගය අඩු වෙනවා මේවා තීරයක් තරංග වේ හරි මම මුලදීම කිව්වා ධර්මණය කරන්න පුළුවන් ඒ නිසා තීරයක් තරංග සී ප්‍රකාශයේ මේවා ප්‍රචාරණය වීමට ද්‍රව්‍යමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ ඔව් අත්‍යවශ්‍ය නොවේ දීසා සී පමණක් සත්‍ය වේ පිළිතුරු අංක 2 නිවැරදි අටවෙනි ගැටලුව යහන්නේ අදෝරක්ත කිරණ පාරජම්බුල කිරණ එක්ස් කිරණ ගුවන් විදුලි තරංග ගැමා කිරණ සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ තරකා බලන්න කියලා කියනවා සියල්ලම විද්‍යුත් චුම්බක තරංග වේ. ඔව් හරි. B ප්‍රකාශය කියනවා සියල්ලම නිදාස් අවකාශයේ එකම වේගයකින් ගමන් කරයි. ඔව් 3 වැඩි කිරීම 10^8 වෙනි බලයේ නිදාස් අවකාශයේ. C ප්‍රකාශය කියනවා දිගම තරංගායාම ඇත්තේ ගුවන් විදුලි තරංග වලට සංඛ්‍යාතයේ අඩුම වෙන්නේ ගුවන් විදුලි තරංග වලට. එනම් B සමාන F ලැම්ඩා නුව සංඛ්‍යාතයේ අඩුවෙද්දී තරංගායාමයේ වැඩිම වෙන්නේ ගුවන් විදුලි තරංග වලට සීක් හරි. ඒ BCCL සත්‍ය වේ පිළිතුරු අංක 5 වෙනිදී 8 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. පිටත්තුල ප්‍රචාරණය වෙන විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රකාශය කියනවා විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංග වේ ඕ හරි. B ප්‍රකාශය කියනවා විද්‍යුත් චුම්බක තරංග වල වේග ඒවායේ තරංගායාමෙන් ස්වායක්තය ඔව් මාධ්‍ය මත විතරයි ලඟා පවතින විද්‍යුත් චුම්බක තරංග වල වේගය ස්වායක්තයි තරංගායාමෙන් සී ප්‍රකාශය කියනවා තරංග හා සංඝටිත වෙති විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ සෑම විටම තරංගයේ ප්‍රචාරණය වන දිශාව ඔස්සේ එළිය ඇත නැත තරංගයේ ප්‍රචාරණය වෙන්නේ මේ දිශාවට නම් ඊට ලම්බක දිශාවල තමයි විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍රයේ තුනම එකිනෙක ලම්බක දිශාවල ක්‍රියාත්මක වෙන්නේ නිසා ඒ සී වැරදි ඒ සහ B පමණක් සත්‍ය වේ පිළිතුරු අංක 2 වැරදි 10 වෙනි ප්‍රශ්නය කියනවා ලේසර් ආලෝකයේ පිළිබඳව කර ඇති පාප ප්‍රකාශ සලකා බලන්න
එක්තරා සංඛ්‍යාතයක් සහිත ලේසර් කදම් දෙකක් ඇති ෆෝටෝනයක ශක්තිය සාමාන්‍ය ආලෝකයේ ශක්තියට එම සංඛ්‍යාතයේ ඇති ෆෝටෝනයට වඩා වැඩිය. අන්න ඒක වැරදි. ආලෝකයේ එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය රඳා පවතින සංඛ්‍යාතයේ මත සංඛ්‍යාතයේ සමානයි නම් ශක්තිය සමානයි ෆෝටෝන අදාළ ෆෝටෝනවල. බී ප්‍රකාශය. ලේසර් කදම්බයක් විදුරු ප්‍රිස්මයක් මගින් වර්තනය කරන එක වර්තනය කරන්න පුළුවන් ආලෝකයේ පින්නන සියලු ගුණ පින්නන අය. සී ප්‍රකාශය. එතකොට වර්තනය කළ නැහැ කියන ප්‍රකාශය සත්‍යයි බීලරදී. සී ප්‍රකාශය කියනවා ලේසර් කදම්බයක සියලු ෆෝටෝනවල එකම ශක්තිය එකම කලාව සහ එකම දිශාව. ඔව්. එකම ශක්තිය එකම කලාව එකම දිශාව තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. සී පමණක් සත්‍යයි 10 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් අපිට. හරි. එහෙනම් දුවේ පුතේ අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේම අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා සියලු දෙනාටම සුදාසම්.